සු මහ අයටෙන් මධ්‍යහන ප්‍රෘති විකාශය සමගින් මම ේත්‍රපතා පසිහ. මම බල්කුඩලනමත්ත ප්‍රධමි නවදහනය ප්‍රවෘතිී සිරස් තලවෙත ගොරගහකන්ද වාරි විශ්ණිතයේ ප්‍රන්ධයබර නැතිබීම සහ උමන් ජලමාර්ගේ ඉදිකරීම් ඇරඹේ ශුදද්‍රමූල්්‍ය අය ප්‍රශ්නය අවසන් විසදුන් සහිත නව නීතිඒ. පුල් ජත්‍යන්තර ගෝන්තුටු පල අසල මරහගෙන බැරෙන ප්‍රහාරයක්. විසේවන සියවසේ වාරි විශ්මිතය බන මොරගහකන්ද කලුගඟ මහා ජලාශ ව්‍යාපතියේ කළුගඟ රන්තියවර රැඳුම් මංගල්්‍යය සහ මොරගහ කන්ද කළුගඟ උමන් ජල මාර්ගයේ ඉදිකරීම් ඇරඹීමේ බංකල්ලය උත්කරජත්ත පවැත්වනා. නතිපති ෛත්‍රපාල සිරිසේන මැතුමාගේ ප්‍රදහනත්වෙන් ලග්ගල කළුගඟ වෙල්ල අභියසදේ ඔත්සවේ පවැැත්තුවනේ මාතලේ දිස්ට්‍රිකේට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටි ආසන්නේ කළු පහන ප්‍රදේශයෙන් කළුගග ආහම්භ වනවා. කළුගග මහාජලාශයේ නිර්මාණය වන්නේ ලග්ගල පල්ලේගම ප්‍රදේශයේදී කළුගඟ හරස්කරමින්. මෙහි සම්පූර්ණ ධාරිතාව ගනමීත්‍ර දසලක්ෂ දෙසිය හතලි සටක්. එනම් අක්කරාඩි දෙලක්ෂ අටසියාසුවක්. ජලාශයේ ප්‍රධාන වවෙල්ලේ දිග මීටර් හයිසියදහ අටක් වනාතර උස මීටර් හැටාටක්. ජලාශයේ සැදලි වේල්ල දකුණු පස ඉදිවන්නේ මීට විසි අටක දිගින් යුක්තවයි. කළුගඟ පහල නිමන ප්‍රදේශයේ යලි පදිංචි කරන පවුල් තුන්හසක් සඳහා කළුගගේ ජලාශයෙන් ජලය සැපේෙනවා. පැරණි හත්වොට අමනෙන් ජලය ගෙන ගොස් අකර දෙදහසක් පමණ වගා කෙරුුණා. ඊට ජලය සැපීමෙන් පසු අතිරික්ත ජලප්‍රමාණය මොරගහකන්ද ජලාශේවිත නිකුත් කිරීම සැුයි. අක්කර හයලක්ෂ හට දහසක දැවන්ත ජලාශ ව්‍යාපෘතියට ආයෝජනය කරෙන මුදල රුපියල් කෝටේ විසිතුන් දහසක් පමණ වනවා. ජනාධිපතිතුමා වසර විසි හතක්තිස්සේ දුටු සිහිනය සැබෑ කරෙන මෙම වාරි විස්මිතය යථර්ථයක් බවට පත් කරෙන මුොහොතේ පළමුෙන්ම සිදුකෙරුණේ මොරහකන්ද මහාවෙෙල්ලේ එක් පසක, කළුගලින් ඉදිකල අඩි විසි හතක් උස අවඛන බුදු පිළිමේ අනුරුව නිරාවරණය කිරීමයි. ෙත් පිරිත් සජයන අමධදයේ ඒල් සිදුකෙරුණා. සාරදී සත්්දා දේව මනුසාානං බුද්ධෝ ස්වාකාදෝභගවතා දම්මෝ සංබිඩ්ඩිකෝ අකාලිකෝඒ පද பூச்சு அලි අவாலேවිපල සාරස්වාමින් වහන්සේ වෙත පිළිமேේ භාරකාරිතුය පිළිගවීමது මෙහිදී සිදුකරුණා. පිළිமேට පමුෙන් மල්பூජාකිරීමது ජනාධපදිතුමා එක්ුණ. මහබෙලි ව්‍යාපෘතියෙන් පසු මෙරට බහුකාරය ව්‍යාපෘතියකින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවෝඩ් සිපහක් එක්කිරීමේ අයිතිහාසික අවස්ථාවද අද සනිටහන් කෙරුණා. දකුණු ආසියාවේ දිගම උමං මාර්ගේය වන ඉහල ඇලහැරෑල උමං ඇල මාර්ගේය නිරීක්‍ෂණයටද ජනාධිපතිතුමායෙක්ුණ. ල අනු හයක දිගින් යුත් මෙම ඇළමාර්ගය ඉදිකිරීම සඳහා වැ කෙරනමුදල රුපියල් කෝටි හයදහස් හත්සයක් පමණවනවා එහි ඉතිරි කොටසේ ඉදිකිරීම් ආරම්භේද ජනාතිපතිතුමා අතින් සිදුකරවුණා මෙම ඇළමාර්ගේ මගින් කළුගග ජලාශයේ පිරෙන ජලය තත්පරට ගනමීටර් තිස් පහක් මොරගහකන්ද ජලාශයට යොමු කරෙනවා. උමගේ පල අඩි විසිපහක් වනා අතර මාසතිස් හායකදී ඉදිකිරීමම් අවසන් කිරීමට නියමිතයි. සියල්ලු සැලසூන් පරිසල හිතකාමි අයුරින් සිදු කිරීමද විෂෂත්වයක්. මොරගහ කන්ද කළුගග ්‍යාපෘතිය තුළින් මහ කනதராාව පரணி அபන්ගග யோදාல හරහා மின்னேரிய සහා ගரித்தலே කවඩுள்ள කන්තලේ දක්වා ගෙනයාන්න ජලප්‍රමාණයද තවත්වර්ධ නෙවනවා. මොරගහකන්දை ජලාශය කුලසිංහ ජලාශය ලෙස දම්කිරීමද මෙම සුශෂී වැඩසටහට ඇතුත්. මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය කෘෂිකර්මාන්තය පානීය ජලාවශ්‍යතා මෙන්ම තීවර සංචාරක විදුලිබල ආදී විවිධ ශේෂත්‍ර පුබුදුවන යුගයේ මහාවාරි ප්‍රාතිහාරයක් වනු ඇති. මහවැලි මෙහෙවර පුවත් පත ජනාධිපතිතුමාන් වෙත පිළිගැබීමද මෙහිදී සිදුකෙරුණා. බලංකොඩ සමලවත්ත ප්‍රදේශයේ ගණ කැලෑවක අතුරදන්නු දරවා සොයා තවතුරටත් මෙහෙයුම් සිදු කෙරෙනවා. මෙම දරුවා අතුරුදන්ව සිටින්නේ පසුගේ විසි වනදා දහවල් සිටයි. දරුවා පසල ඇරී නිවසට පැමිණිවිට ඔහගේ පියා දරකැඩීම සඳහා අසල් කැලේටු ගොස්තිබෙනවා. පියා බැලීම සඳහා දරුවාද පසුව කැලේටුගස් ඇතිනමුත් ඔහු යලි නිවසට පැමිණ නැති බවයි වාර්තා වී ඇත්ත. ඒ අනුව හමුදාාව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දරවා සෙවීම මෙහෙයුම් සිදු කළත් මෙතෙක් ඔහු හමු වීන හැ. යුදහමුදා සාමාජකයන් පනස් දෙෙනකුගෙන් යුත් ක්ඩායමක් ද මෙහෙුමට එක්ව සිටිනවා. උුවල කන්ද රක්ෂතය සහ සමනල වත්ත රක්ෂිතය පීරමින් මෙහෙුම් සිදු කළද දරුවා තවමත් හම වී නහැ. දරවා සොයා මෙහෙුම් මේ වන විටත් සිදු කරෙනවා. එ පතාගන්න කියත ගිය පත අිලන්නේ නමු දා කියලන්නේ ඇම වත දමවා. ශුද්‍ර මුල්ල සමාගම් වල නයිපොලි අනපාතය සයට තිහ දක්වා සීමකිරීමට නව නේති ගෙනෙන බව මුදල් හා ජනමාත්‍යමාතය මංගල සමර්විර මහතා පවසන බා. ශුද්‍රමුල්ල නයකපා හැරමේ නිල උත්සවය අමතමින් අමාතිවරයා මේ බව සඳහන් කලා. අග්‍රමමාතය රනිල් භික්කම සිංහ මහතාගේ ප්‍රධහනත්වේ නොයි ඇ පැත්වුණේ. අග්‍රාමාතවරයාගේ ප්‍රධහනත්වෙන් මෙම උත්සවේ පැවැත්වනේ යාපනය දිසාලී කම්කාරයාලේදී. ග්‍රාතිරනිල් වික්‍රමසිංහම හතාද මෙහිදී අදහස් තැක්කුවා. අපි සාකච්ඡා කරේ ග්‍රාමීය අය මේ අවස්ථාවේදී අහෝසි කන්. න්තිමට මේක වියදම මිලියන විසිදාහකට වඩා යනවා. මේ එක්කම තවත් අලුත්වැටසටහනම් ගණනාවක් ක්‍රියාකරගෙනනක් ගමට මුදල්දා. ගම් පෙරලිය ගෙනාවම ගමේ ඉදිකිරීම ඇතිවෙන. සල්ලි තියෙන්නේ ගමී ඊළඟට අම්ච්චවාගේ වැඩ සටහන් තවත් දියුණු කරන. තවත් කාන්තාවට නය දෙෙන. මේ හැම එකෙම්ම අපි බලන්නේ ආර්ථිකය නක්වන්න. අපි ඔක්කෝ මේ ගමන ඉදිරියට ගෙනීම. මෙහිී වඳරටත් අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමර වීරමහතා සයට හතලිය සිට සියයටට දෙසේ විස්ස දක්වා ක්‍රියාත්මක ශුද්‍ර මුල්ලි සමාගම් මගින් අයකරන නයපොලි අනුපාතල් සියට තිහ දක්වා අඩුකිරීමේ නව නීතිගෙනෙන පවද සඳහන් කරා ශුද්‍රමුල්ලි සමාගම්වල ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු නැගෙනහිර පලාාත්වල ජනතාව නයිබරිින් මෙිරිකී සිටන බවද අමාත්‍යවරාපෙන්වාදුන්නා දිස්්‍රීක දහතුනකට බලපෑ නියන්තත්වේ හේතුවෙන් ශුද්‍රමල්ලි සමාගම් වලින් නෛලපාගැනීම් වැඩි වීතිබෙනවා. ැවිෙන් දුපියල් ලක්ෂකට අඩුමුදලක් එසේ ලබාගෙනැති ජනතාවගේ මුදල් කපාහැරීමටත් ඒ වෙනවෙෙන් වූ පොලිය ගෙවීමටත් කටේතු කරන පවද අමාතෙවරයාකයා සිටියා. මෙහි සාර්ථකත්වයානුව නයගුල්වලසිරවී සිටින, දිවන්නේ සෙසු ප්‍රදේශවල ජනතාවටද සහන සැලසීම රචේ අපේක්ෂාවයි. විශෂයම උතුරෙත්ඒවගේම උතුරු මැද පලාතේ නියගෙන් පීදාවට පත්වච්චමේ දිස්ත්‍රික්ක දහතුනේ රුපියල් ලක්ෂයක් හෝ ලක්ෂයට වඩා අඩුවෙන්ගත් නයගත් කාන්තාවන්ගේ නය සියල්ලම රජය විසින් දරාගන්න තීරණය කල් ලතියනවා ඔබතුමයල්ලා වෙනුවෙන් ඊළංඟාවරුදු පහේ අපි රජය වශයෙන් ඒ සමාගම්බලට ඒ මුදල කොටස් වසෙන් ගෙවනවා ඒ පමණක් දෙෙවයි තමුන්නාන්ස්ලා ඒ ලබාගත් මුදලට එකතු වෙච්ච එවැල් පොලිය එහෙම නැත්තම් පොලි ප්‍රමාණයත් සම්පූර්ණයම අයින් කරගන්න ඒ සමාගම් එකඟ වෙලා තියෙනවා මෙවැනි තත්ත්වයන ඇති නොකිරීමේ නීතිරීජි ගැනීමට මයිකෝෆිනන්ස් පනතත් සංසෝධනය කරන්න අපි වහම කයුතු කරනවා. අත රිෂා් ධයුදින් රාජ මාතය රන් වික්‍රමරත්ය මහතරු ැතුු ජනත ියෝචති ්‍රසක් මවස්ථාවට එක් සිට. ගම්පෙලිය සහෙන්ට ප්‍රස් ්‍රී ලංකායන වැඩටහන් පිළිබඳම දොම්පේ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසු කියතා පැවැත්තුළා. ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහන පැවැත්තුනේ පාර්ලිමින්තු මන්ත්‍රී හර්ශිණන රජ කරුණා මතාගේ ප්‍රධානත්වෙන් කකිරති වැ ප්‍රේශේයේදී දොම්පේ ප්‍රාදේශයල්ලේකම් කොට්ටාශේ ගම්පෙරලේ වැඩසටහන සඳහා රුපියල් මිලියන දෙසයක මුදලක් වෙන් කරතිබෙනවා. රමව් අමනු මාර්ග පාස ක්‍රීඩාංගෙන ඇතුළු සම්වර්ධන වැරසඳහන් පැසක් මේ අයටතේ සිදුකිරීමට නේමිතයි. කොඩා පරිමාණ ව්‍යවසායකින් සඳ. නයිලාදින එන්ට ප්‍රයිස් ට්‍රී ංකා යිෝචනා ්‍රමේ ගැනද ජනතාව මෙහිදී දැනුවත් කෙරුණා. මේ අටතේ ඔවන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීම සඳහා. අඩු පොලී මත නයි ලබාදීම සිදුකරෙනවා. දොම් පේ ප්‍රදේශයේ විහාරස්ථාන පහක සම්වර්ධනය සඳහා රපියල් ලක්ෂ පහබැගින් ලබාදීම මෙහිදී සිදුෙරුණා. මෙ හිදී අදහස් තැක පාලමෙන්න්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණ මහතා. මෙම වසර තුළදී අපි දුම් පයාසනයේ ක්‍රියාත්ම කරන්න බලාපොරොත්තු වෙන දැනටත් අනුමැතිය ලැබිල තියෙන ව්‍යාපෘති දැනුවත් කිරීම නෙලධාරී මහත්වරුන්ට සිදු කරලා තියෙනවා මේ කොටසක් විතරයි. මේ වෙනකොට කෝටිගානක මුල් ප්‍රමාණයක් බිට ලැබල තිනෙන ඉදිරිියයේදී අපි කරන්න බලාපොරොත්තු වන ගම්පෙල්ලි වැඩසට. දැන්ත මුදල් ප්‍රණය අවම වශයෙන් මියන දෙසියක මුදල් ප්‍රමාණයක් දුම් පපාසට ලැබෙනවා මෙන්න මේ සංවර්ධනය තව ඉදිරියටගෙන යන්න ප්‍රදේශවාසීන්ගේ අදහස් යෝජනා ගණ සිරිකොත ගමට ගෙනයන දීපව්‍යප්ත වැඩසරහන් මාලාවේ, කරුණයග දේශ්‍රීක වැඩසරහන සාර්ථක පවැත්වුණනා. ඒ අමාතය අකිල විරාච්කාරිව සම්මහතාගේ ප්‍රධහනත්වේ. සිරිකොත්ත ගමට ගෙනයාන ඩපිළිවෙල යටතේ එක්ත් ජාතික පක්ෂ ්‍යන්ත්‍රණය ශක්ති මත්කර, පක්ෂේ ඉදිරි ජෑග්‍රාහි වැඩපිළිවෙල සකස් කිරීමට සැලසුම් කරති වෙනවා. එහි කුරුණෑගල දිස්ත්‍රික් වැසට හන සාර්ථකව පවැත් වුණ. ඒ ස්්‍රික්ේ ක් ජතික පක්ෂ සියලු ැති ඇතිවරුන් ඇතුළු, පක්ෂ ක්‍රියාකාරීෙන් රැසකගේ සහභාගීත්වෙන්. දිවැඩී සියලු දිස්්‍රික් ආරණය වන පරිදි මෙම වැරසට හන ක්‍රියාත්මක රීමටයි කටයුතුදා ඇත්තේ. මෙහිී අදහස් තැක්කූ නියෝ චමාතිය නලින් බන්ඩා අරමහතා. බොගේ රක්කට ්‍රියාමෙන පොලසිේ ඩ ප ක් මත් ල අලුත පොලස්ා තුනක් පට ගන්න මයි ටකඩයම් පොලිෂන ර ේෂෙන් බද්‍යියන් මකෙන දකුණට සාපේක්ෂෝ තුරේ මනිමරු මඩයි පතාල ක්‍රා කාරකම් ඩි කොඩු මද්‍ර ජා මඩ. තුරේ බිල්ලෙක් මවන්න දීනයක් මහන් උත්සාරන්න දුණේ බඩගෝස්ත්‍රවාද ජාතිවාද දේපාල ින්ට හොඳ උත්තරයක් තමයි තුරට අපි හිල්ලලා ත්වේ බලලාව අපි න ගල්ලන්නත් ඔන්නන් එන්නඇන්ට උතුරට උතුරේ ජනතාව පැදිලි අපිත්තකිව ු සීයකින් වත් L සංවිධානයක් ිහිවෙන්නේ නෑ ගෙනෙ එක තුරේ භීෂණයකුත් නෑ කොටි ැටීමකුත් නෑ ඒක අවශ්‍ය කරම දකුණ ෑයට කවදවත් අවස්ථ යිෂ් කරන්න පිට දියන්නෙත් නෑ. මේ අතර සිරිකුත ගමට තවත් වැඩසටහක් අන්රාධපුරේදීද පැවැත්වනා. එම වැඩසටහනද පැවැත්වනේ අමාත්‍ය අකිල විරාචකාරීවස මහතාගේ ප්‍රධහනත්වේෙන්. අපි දැන් ශක්තිමත් සංවිධානය කදලා සිරකොත ගම ගෙනෙන් වැඩ පිල් ආරම කල තියන මේ තැංව ඇවිල්ල අප රුණ මන්ත්‍රියෝරක්ක සාකච්චල අපේ ප්‍රශ්න ගැන අඩු පාඩු ගැන එසියල් අපි විවුත්ව සාකච්ඡා කරනකා සාකච්චකල ඒට පිියම් දෙමින් අපි ඉරිට යන ඒ එකතමයි මංහිතාන සංවිධනය පති සංවිධනය කිය පක්ෂිප සංවිධාන වෙන්න ඕනි සිරිකොත ප සංවිධන වෙන්නනේ ටක් ප සංවිධානය න්න එකත ප මිගිණිය. னாපති මෛත්‍රීපල සිරිසேන ැතිතුමාසිදු කළ, ரோම සහ ෝஜයා සංචාර වලදී ශ්‍රීලංකාාවේ සංවර්ධනය සහ පරිසර වැඩපිළිබල පිළිබඳ ප්‍රසාධதே හිමිවූ බව, නயோෝචමාත්‍ය ලසන්ත அලගවන්න මහතා පවසනවා. එම සංචාරතුෙන්, ශ්‍රීලංකාවට ප්‍රතිලාබ රැසක් හිමිූ බවයි, කොළඹ පැවතිය මාධ්‍යහමමුකදී එමහතා प्र්‍රකාශ කළේ. உරාජ මාත්‍ය ලක්ෂ්මන් සනවිරත්න හතාද මෙහිදී අද හස්තැක්කවා. එතුමා සභාගීවීමට ප්‍රධාන්තම වශයෙන් බලපෑවේ. දෙදස් දාහත දහනමය වර්ෂවල ලෝක වනන්තර ඒ සැසිවාරය මුල්කරගෙන ආසියානු ශාන්තිකර වනන්ත්‍ර කොමිසමේ ස්භාපතිදූරය හිමි වෙලා තිබෙන්නේ ලංකාවට. ඒ ප්‍රධාන වැඩසට හනක් ලෙස අපි රටේ ලක්ෂ හතලියකට ආසන්න සෑම දරුවෙක්ම එක පැලයක් රෝපණය කරලා.ඒ දරුවාගේ නමින් එම පැලය නම් කරලා. ඒ ආරක්ෂා කර ගනිමින් අපි රටේ වනගහනයට ඒකරාසී කිරීමේ වැඩ පිළිවෙලා ක්‍රියාත්ම කිරීමට නියමිතවත් තිබෙනවා. අපි රටක් විදිහට ලබාගෙන තිබෙන ජයක්‍රහණය තමා ලෝකයේ වනගහනය විනාස වෙන අඩුවන අඩුම රටක් විදිහට සී ලංකාව ශ්‍රේණ ගත වෙලා තිබෙන ඒ අනිෙුත් සභාගුණු රටවල්ල වන විශේෂ්‍ර සංසාාවක් අපි රටට හිමි වනා ඒ වනගහනය ආරක්ෂා කර ගැනීම පිළිබඳව. ඒ පැමිනිිසිටි රාජ්‍යනායකයොත් අටසීයකට වැඩිය. රාජ ආතන නියෝජනය කරන අමාත්‍යවරුන් සහ අනිෙකු ත්‍රරජ්‍ය දෙලධාරින් සහ රාජ්‍ය නෝන ආයතන. ඔවුන් සිල් දෙනාගෙම පැසස්සීමට ලක්කුණු රටප පවට ලංකාව පත් ෙල ති එප්බා. ජෝජයවි රට. ටිල්ලීමිුත් ෙරු අපේ ජනාද වවිතුමාගෙන්. අපේ තියන වෘර්තිය පුහුණු වැඩසටහන සහ විධාතා අධ්‍යසානය ගැන මට තාක්ෂණ අරගනයේ වැඩපිට පිළිබඳව ඒ රට එවැනි වැඩපරලලොක් සකස් කරන්න ය බලාපොත්වන ඉදිරි කාලේදය පිබඳව අපේරටන් හම්කිි දැනමක්කවුන්ට ලබදන්න පුළුවන්න්නන් ඒ දෙනම ලබා දෙන්නට අපිත්‍රේදී බහෝම සන්තෝයෙන් කටයුතු කරනවාගෙනකත් දැනවත් කරන්න ඕේ. ජනාධිපති ේක්ෂකවත්වය පිළිබඳව ශ්‍රිලන්කා පොදු ජන පෙරමුණ තුළ මත බේද හටගෙන ඇතයි නිවාසාහ ඉදිකිරීම අමාත්‍යය සජිත් ප්‍රේම්දාස් මතා පවසනවාා. පහුගේ කාලේ පරගල විදිහයට ඉදිරියට රාපුූ පොහොට්ටුවත් දැගේක පරවෙන්න පටන් අරන්. ජනාධිපති අපේක්ෂකත්වයට පවුල ඇතුළේ තිබෙන කුලල්කා ගැනීම තුට. බාපද ඉල්ලන්න. බිරිඳද ඉල්ලන්. කවුද සුදුසුම පුද්ගලය පුතාට තව වයසිටකක් වැඩි වෙනකම්. ජනාතිපති පුටුවයින් කොච්චර බරපතන විදිහට මේ අර්බුදේ නිර්මාණවෙලා තියනවොද කිව්වෝ. ඒ දවසේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාත්තුමා තීන්දුවක් ගන්නවා. ජනාධිපති අපේක්ෂකයා ගැන කතාකිරීම තාන. මරු විදියේ ප්‍රජාතන්ත්‍රවාදය. දැන් පොහොට්ටේ රාජපක්ෂ නෝන හැකියාව තියෙන දක්ෂයොක් කැලමිලා. රාජපක්ෂ නෝනාය ඩැංකිය නෝ බය නැටුව මටත් පුළුවන් ජනාතිපති වෙන්න කිය කුමාර වල්ග අපේ හටපුූ ඇමතිතුමාන කිසිම දවස අපේක්ෂකත්වය දෙන්නේෙන්නේ. හොක හේතු ය රාජ පක්ෂකෙනෙ. අමාත්‍යවරයා මේ බව සහන් කළේ සමට සෙවන යලි පිබිඳෙන උදාගම්මාන වැඩසටානයටටේ හම්බන්තුට දිස්ශ්‍රිකේ ලුණුගම්වේර මිහිදුුපුර සරු පලගම රාජ්‍ය සේවක උදාගම්මානයට මුල්ගල තැබිීම අවථාවට එක් වෙමින් සැමට සෙවන යලි පිබිඳෙන උදාගම්මාන වැඩසටානයට දේදිවන නමසේ පනස්තුන් වන අදර්ශ ගම්මානය මෙයයි. නිවාස විසියාටකින් සමානන්නත මෙම ගම්මානය හම්බන්තට දිස්ත්‍රිකේ දිවන හතරවන රාජ සේවක උදාගම්මානයයි දැන් පොත්කහි පයක්ල හොඩේ. ශ්‍ර ලංකාවේ ව්‍යපාරයක් කාරම්භ කිරීමට හිතකර පසුබිම ප්‍රවර්ධනය සඳහා වෙළදතොරතුු බිහිදුර නමින් වැඩසටහනක් කොළපද ආරම්භ කෙරුණා. වානිච දෙපාර්තමේතුව ලෝක බැංකුව සහ ෝස්ටட்්‍රේලිය මහකුමසාරිස් කාරයාල ඒ සදහාදායක වුණා. මෙ එනිදැක්කුණේ අත්‍ය රිෂාඩ් ධයෝදදිින් මතාගේ ප්‍රධානත්වෙන්. මිනුවන් ගොඩ රජමහා විහාරස්ථානයේ ඉදිකළ අනගරික ධර්මපාල පිළිරුව නිராාවරණය කිරීම කතානක කරු ජයසූරිය මහතාගේ ප්‍රධහනත්වෙන් සිදුෙරුණා. මල්වතු පාර්ශ්වයානුනායක, පෝජච ියන් ගොට විජද රිස්වාමීින් වහන්සේගේ සහ ශ්‍රී ලංකා මහබෝධී සමාගමයේ සභාපති, පූජයේ බානගල උපදිසස්වාමින් වහසේ ඇතුළු මහ සංගරත්නේද නියෝජ් ජමාත්‍යය එඩවඩ් ගුණසේකර හතා ඇතුළ පරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටිය. ය මාතයනුග්‍රහය මත පැවැත්වෙන දෙවිනුවර ශ්‍රී විශ්ණ දේවායේ වාර්ෂික පෙරහැර ඊයේ ස්ුභමෝතින් ආරම්භ වනා. දෙවන පේළි පෙරහැරවන මෙම පෙරහැරට නැටුන් ක්ඩායම් සහ අලියතුන් බ්‍රැසක් එෙක්ව සිටියා. අවසන් රන්දූි පෙරහැර පවැත්වීමට නීමිත වැත්තේ ලබන විසිහත් වනදාටයි. මාර්ග ආරක්ෂාව සහ මාර්ගආපතා පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැරිසටහනක් ගම්පොල ප්‍රදේශයේදී පැවැත්වනා. ගම් පහ පොලිස් රතවාහනංශයේ සහ, ලස්ථාන රවහනනාංශය එක්ව එය සම්විධහන කරතිබුණා. පාසල්සසුන් ඇතුළ විශාල පිරිසක් විමවස්ථාවට සහභාගේ වුණා. විරාමයකෙන් පසු විදෙස් ප්‍රෘති බලාපොරත්තුවන්. මේ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහයෝගීතාවෙන් N ටෙලිතරු ක්‍රිකට් තරගාාවලිය බියගම අපනන සැකසුම් කලාපිය ක්‍රීඩාංගනේදී පවැත්වනා. මෙදිනවල ITN ඔසේ විකාශය කරෙන රාජයෝගය කනා මැදිරියෝ, අහිමි දෙ අங்கிරටේ පறி අන ටෙලිනාට්‍යවල රගන ශිල්පීන්ගේ සහභාගීත්වෙනුයි තරගාවලිය පවැත්වුණේ. රජයෝගය ටෙලිනාටි කන්ඩායම මෙහිදී ශෝරයන් වූ අතර දෙයගේ රටේ ටෙලනාට කඩෑයම අනුෂූරයන් බවට පත්වනා. සමග අටන් දිව ප්‍රෘති විකාශය නිමාවට පත්වයෙනවා. පස්සරු එකේ සිට පැයින් පැබ අතිකාශය බලපරත්තු වන්ඩා සක් www.ipnnews.telk.